කෘිසුස් වහන්සහි තුළමා ප්‍රමෝහන්ත සෞෝදර සෞෝදරණී ශදූපාවුලුතුමා රෝමෝරුන්ට ලේප ලිපියේ අටවැනි පරිච්චේදයේ නමයින වගන්ති අපිට උන් වහන්සේ මෙසේ කියනවා. දෙවයන් වහන්සගේ ආත්මයානෝ සැබවින්ම ඔබ තුළ වාශය කරන සේක් නම් ඔබ ජීවත්වන්නේ මාංශික තෘෂ්ණාවලනව ආත්මනන් තුළට. ප්‍රමාන්ත සහදර සහෝදරින් දෙවන් වහන්සගේ ආත්මිණ වහන්සේව අපිට ලැබුණේ ප්‍රසාධ ස්නාපනය කැඳවම තුළයි. ඒ අහෞුරු කරන ලැබුව අපි අබුරධාලියපේ ලබපු මොහොතේද. එති ඒ මොහොතේ ඉඳලා අපිට ඒෂ්ටවර ප්‍රසාධයක් අනුප්‍රහර ප්‍රසාධත් ලැබිල තියෙනවා මේ මාංශික තෘෂ්ණාවලට ගැතිව ජීවත්වනට බලා ආත්මයණන් වහන්සේගේ මෙහෙවීම තුළ ජීවත් වන්නට. ඉතින් උන්වහන්සේ අද ඔබට මේ දවස පුරාවටම ඔබ කරන කියන හැම දෙයක් තුළම ඒ ආත්මයණන් වහන්සේ ඔබ ශක්තිමත් කරනවා. ඔබ බලවත් කරනවා. එනිසා හොඟක් වෙලාවට අපි කියනවා අපේ සිත කැමති ගත දුබලයි කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ තුළ අපේ ඉන්නවනම්. උන් වහන්සේ තෙක්කාපි කටයුතු කරනවන අපිට බවන්න දෙයක් නැහැ. එනි සපි උන් වහන්සගේ දෑතයේ තැබම ඒ ආත්මනන් වහන්සේට ඔබේ දරුපවුල බාර දෙෙන් ඔබේ ස්වාන්පුර්ෂ ඔබේ බිරිදධව ඔබේ දුවව පුතාව භාර කරන්න ඒ ආත්මණන් වහන්සගේ මෙහෙවීම තුළ එතකොට ඒ දරුවෝ ඒ හැම කෙනෙක්ම වැරදි මාර්ගෝල්ට යොමුුවවෙන්නෑ. හිතින් ශුද්ධාත්මැණන් වහන්සගේ මඟ පෙන්වීම ලැබෙන මෙහෙවීම ලැබෙන වාසනාාවන්ද සුබදවසක් වේවා, ඔබට ජිස්பේட்டයි.